හැලෝ කොහමද වලට ඔන්න මං අද අරන් ආවේ තවත් ඊසි මීසි රෙසිපි එකක් ඒක තමයි ලේසිම හදාගන්න පුළුවන් ගෝවා මැල්ලුම අපි බලමු කොහොමද කරගන්නේ කියලා මේ විදිහට මම pan එකක් දිපේ තියලා ඒකට පොල් තෙල් මේස හැන්දක් දාගන්න පොල් තෙල් එක රත් වෙනවා මම මේ වෙලාවේ කපාගත්ත ලුණු ටික එකතු කරගන්නවා මම දැන් අපතේ හැදි පාලකුත් මේකට දාගන්නවා. අපේ එක රත් වෙනකොට මේකට කරපිංචායි අමු මිරිසුයි දාගන්න. මේක මේ විදිහට විනාඩියක් විතර තෙම්පරාදු කරගන්න. දැන් මම මේකට කහ තේ හැදි කාලක් විතර දාගන්නවා. දැන් මේක හොඳට කලවම් කරගන්න. මේ විදිහට විනාඩි භාගයක් විතර කලවම් කර කර තෙම්පරාදු කරගන්න. දැන් මම මේකට ගාගත්ත පොල් අඩු කෝප භාගයක් විතර එකතු කරනවා. මේකටම රසානුව ලුණු දාගන්න. ඔයාලට ලුණු මදි වුණොත් පස්සෙත් ලුණු දාගන්න පුළුවන්. දැන් මම මේක විනාඩි දෙකක් විතර හොඳට කලවම් කර කර තෙම්පරාදු කරගන්නවා. දැන් මම මේ වෙලාවේ කපාගත්ත ගෝවා ටික එකතු කරනවා. ගෝවා මම මේ වගේ පොඩියට තමයි කපාගත්තේ. මේක දැන් හොඳට කලවම් කරගන්න. ඔයාලට පුළුවන් දැන් කලින් ලුණු දැම්මට ආයෙමත් ලුණු මදි නම් බලලා ලුණු ටිකකුත් එකතු කරගන්න. මේ විදිහට කලවම් කරලා මේක තෙම්පරාදු කරගන්න විනාඩි 4ක් 5ක් විතර කෝවා ටික හොඳට අමුගතිය යනකම් හදාගන්න. මේ තියෙන්නේ මං හදාගත්ත කෝවා මැල්ලුන් එක. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ පුංචිම පුංචි වෙලාවකින් කෝවා මැල්ලුන් එකක් හදාගන්න. හදලා රස කොහමද කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයාලා අපේ වීඩියෝස් වලට කැමති නම් අපිව subscribe කරන්න කියලාත් මං ආදරෙන් මතක් කරනවා. එහෙනම් ඉතින් මේ වගේ ඊසි මීසි රෙසිපිහකින් ඉක්මනින් හමු වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න. Thank you so much.